ඇංවෙනකොට විදුලිබිල වැඩි කරලා ඉවරයි සිංගප්පූරුවේ විදුලිබිල හා සමාන. එතකොට සිංගප්පූරුවේ විදුලිබිල හා සමාන වැඩි කරලා අපේ වාණිජ අංශ ඒ වගේම අපේ කර්මාන්ත කොහොමද මේ අනිත් රටවල් එක්ක තරඟ කරලා කොහොමද අපනයනය ප්‍රවර්ධනය කරන්න කියලා අපි සමගි ජන බලවේගය හැටියට අපි ජනාධිපතිතුමාගේ මේ අවස්ථාවේදී ප්‍රශ්න කරනවා. ඒ වගේම අපනයනයට 130ක බදු ගහලා කොහොමද මේ රටට විදේශ ආයෝජකයෝ ඒ වගේම මේ රටේ ආයෝජකයෝ දිරිගන්වලා අපනයන කර්මාන්තයක් මේ රටේ පටන් අරගෙන කොහොමද ඒ අපනයනය ශක්තිමත් කරලා ඉස්සරහට යන්නේ කියලත් අපේ දෙවනි ප්‍රශ්නය හැටියට අපි අහනවා. ඒ වගේම තුන්වෙනුව ඕගලන් දන්නවා මේ අපනයනය සාර්ථක ලෙස ඒ වගේම කාර්යක්ෂම ලෙස කරන්න නම් මේ රටේ රේගුව ඇතුළු විවිධ ආයතන ඩිජිටල්කරණය හරහත් ඒ වගේම වංචාව හා දූෂණය තුරන් කරලා ඒ පසුබිම අපේ අපනයනකරුවන්ට අපි සාදා දිය යුතුයි. එතකොට මේ වෙනකොට IMF නවතම වාර්තාවේ පවා කියනවා මේ රටේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඒ වගේම රේගුව ඇතුළු ආයතන ගණනාවක් උඩ ඉඳලා යටට වංචාව හා දූෂණය තියෙනවායි කියලා. ඒ වගේම මේ රේගුව වැනි ආයතනවල තාම රේගු ආඥා පනත 1869 ඒක යම් යම් වෙනස් වීම කරත් මේ නූතන ආර්ථිකයට ගෝලීය ආර්ථිකයට ඔරොත්තු දෙන්නේ නැති වෙන විදියට ඉතාම පැරණි පනතකින් තමයි තාමත් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ හින්දා මේ රජය 2048 මේ ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් හැටියට ඉලක්කගත කරත් දැනටමත් තාම මේ රටේ අපනයනය ශක්තිමත් කරන්න ඒ වගේම ජාත්‍යන්තර වෙළඳාම ශක්තිමත් කරන්න නිසි වැඩපෙළක් නැහැයි කියලා මේ අවස්ථාවේදී අපිට හොඳින් පෙනී යනවා. දැන් වෙනකොට මේ විදුලි බිල වැඩි කිරීම නිසා මේ රටේ කර්මාන්ත විතරක් නෙමෙයි මේ රටේ සාමාන්‍ය ජනතාවටත් දැඩි පීඩනයක් මේ වෙනකොට මේ රජය පටවලා තියෙනවා. අපි දන්නවා පසුගිය කාර්තුවේ මේ රටේ කර්මාන්ත 123කින් කඩා වැටුණා. ඒකේ ප්‍රධාන හේතුවක් තමයි මේ විදුලි බිල වැඩි කරලා තිබීම. මොකද විදුලි බිල එක්ක ඒ කර්මාන්ත කරන්න ඒ වගේම ඒ කර්මාන්ත වලින් නිෂ්පාදනය කරන භාණ්ඩ අලෙවි කිරීම සඳහා වෙළඳ පොලක් නැහැ. එතකොට ඒ වෙලාවේ ඒ 123කින් කඩා වැටෙන ඒ කර්මාන්ත ශ්‍රේෂ්ඨයේ උඩට තවත් විදුලි බිල වැඩි කරලා දැම්මහම මං හිතන්නේ කර්මාන්ත පොළොවට සමතලා කරන වැඩපිළිවෙළක් තමයි රජය මේ වෙනකොට අනුගමනය කරන්නේ. ඒ හින්දා අපි වහාම කියනවා මේ විදුලි බල මණ්ඩලයේ ඒ වගේම තෙල් සංස්ථාව ඇතුළු මේ ආයතනවල අලාභය විතරක් ගණන් කරලා ඒවා ප්‍රතිව්‍යුහගත කරන්න නැතුව ඒවා තව කාර්යක්ෂම කරන්න නැතුව මේ අලාභය විතරක් මේ රටේ ජනතාවගේ හිස උඩට පටෝලා මේ ගෙන යන විනාශකාරී වැඩපිළිවෙළ වහාම නවත්තන්න කියලා අපි මේ අවස්ථාවේදී රජයට කියනවා. එහෙම නැවතුනේ නැත්තම් මේ කර්මාන්ත ඒ වගේම මේ ව්‍යවසායකින් නැත්තටම නැති වෙලා ආයමත් දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ ජනතාවට දුක වේදනාව විතරයි ඉතුරු වෙන්නේ කියලත් අපි මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ වගේම දැන් මේ පොහොට්ටුවේ සමහර මන්ත්‍රීලා කියනවා මේ විදුලි බිල වැඩි කරාට ලයිට් ඔෆ් කරොත් මේ විදුලි බිල මේ ලොකුවට එන්නේ නැහැලු. ඉතින් අපිට කියන්න තියෙන්නේ මේ ලයිට් ඔෆ් කරපුවම විදුලි බිල අඩු වෙනවයි කියන එක මේ මහාචාර්යතුමාලට කියන්න ඕනේ නැහැ. අපි ජනතාව දන්නවා. නමුත් මේකට වැඩපිළිලක් රජය ඇතුලේ හදන්න ඕනේ කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කරනවා. මොකද රජයට මේ විදුලි බිල මේ විදියට වැඩි කරන්න කිසිම අයිතියක් නැහැ කියලත් අපි මේ අවස්ථාවේදී මතක් කරනවා. මේ විදුලි බිල වැඩි කිරීම පිටුපස මේ විදුලි බල මණ්ඩලය විකුණා දැමීමේ අරමුණක් තියෙනවද කියලත් අපි මේ අවස්ථාවේදී ප්‍රශ්න කරනවා. මේ විදුලි බල මණ්ඩලය මේ ඒකාධිකාරී තත්ත්වය තියෙන හින්දා මේ රටේ ජනතාවට වෙන විකල්පයක් නැහැ. විදුලි බල මණ්ඩලෙම තමයි මේ විදුලිය ලබා ගන්න වෙන්නේ. ඒ හින්දා අපි විදුලි බල මණ්ඩලයේ කාර්යක්ෂම කිරීම අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඒකට එකගයි. නමුත්
අපි මේ වගේ ඉතාම අපේ රටේ ආර්ථිකය විනාශ කරන මේ වගේ උද්දච්ච වැඩපිළිවෙළ වහාම නවත්තන්න කියලා අපි මතක් කරනවා. ඒ වගේම අපි මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ මේ ජනාධිපතිතුමා චීනයේ සංචාරයට ගියා. ඒ චීනයේ සංචාරයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධාන අරමුණු අපිට දැකගන්න පුළුවන් වුණා. පළවෙනි අරමුණ තමයි චීනෙන් අපිට ලබා දුන්නු ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සාකච්ඡාව. ඒ වගේම එක් තීරයක් එක් මාවතක් යටතේ කොළඹෝ පෝත් සිටිය සහ හම්බන්තොට වරාය සඳහා ආයෝජන ලබා ගැනීම. ඒ වගේම නිදහස් වෙළඳ ගිවිසුම් ඇතුළු මේ රටට චීනෙන් අවශ්‍ය සංවර්ධනය සහ ආයෝජනය ලබා ගැනීම. නමුත් අපි දකිනවා එහි විශාල දුර්වල තැන් ප්‍රමාණයක්. එකක් තමයි ජනාධිපතිතුමා යනකොට මේකේ පසුබිම සකස් කිරීම සහ මේ වැඩපිළිවෙළ සාර්ථක කිරීම සඳහා චීනයේ ශ්‍රී ලංකන් තානාධිපති කෙනෙක් හිටියේ නැහැ. ඉතින් ඒ හින්දා අපිට තේරුණා ඇත්තටම මේ අරමුණු එකක්වත් හරියට ඉෂ්ට කරගන්න ජනාධිපතිතුමාගේ චීන සංචාරයෙන් බැරුව ගියා. ඒක ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරා පමණයි. නමුත් චීනයේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරනවායි කියලා චීනයේ එක්සිම් බැංකුවත් එක්ක එකගතා මූලික එකගතාව ආවයි කියලා කිව්වත් එහි කොන්දේසි ටික එළියට දැම්මේ නැහැ. එතකොට චීනෙත් එක්ක යම්කිසි කොන්දේසි නැති එකගතාවන් අනිත් රටවල් පිළිගන්නේ නැහැ. අනිත් රටවල් අපිත් එක්ක ඒ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරනකොට ඒ කොන්දේසි බලන්නේ නැතුව ඒගොල්ලොනුත් පස්ස ගහන්නට අද වෙනකොට පටන් ගන්න තියෙනවා. ඒ හින්දා විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙල කොයි මට්ටමේ තියෙනවද කියලා මේ වෙනකොට බරපතල සැකයක් අපිට ඇති වෙලා තියෙනවා. මොකද මේ ලෝකේ විශාල රටවල් ප්‍රමාණයක් හැම රටටම එකසේ සලකන්න කියලා මේ වෙනකොට ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබෙනවා මේ විදේශ ණය පිළිබඳව. ඉතින් ඒ හින්දා ඒ පිළිබඳව අවධානය යොමු කරලා මේ චීනයේ තියෙන මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා දැන් චීනයේ හුඟක් යාළුවෝ ඉන්නවා. අපේ පාර්ලිමේන්තුවෙත් මහින්ද රාජපක්ෂ ඉන්නවා, විමල් වීරවංස ඉන්නවා. ඉතින් ඒ කට්ටියටත් චීනෙට ගිහිල්ලා ඉල්ලලා අපිට සහනයක් මේ අවස්ථාවේදී දෙන්න කියලා අපි ඒ සියලුම මැති ඇමතිවරුන්ට මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. ඒ තුළින් අපේ රටේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරලා IMF වැඩසටහන ඉස්සරහට ගිහිල්ලා මේ ජනතාවට තියෙන බර අඩු කරලා ජනතාවට නැවත නැගී සිටීම සඳහා අවස්ථාවක් දෙන්න කියලා අපි ඉල්ලනවා.